ආණ්ඩුව මේ වෙනකොට නම් මම දකින්න නම් පරණ පුරුදු පරිදිම තමයි යන්නේ. තාම රණවික සිගගෙනච්ච වැඩපිළිවෙම තමයි. මේ වෙනකොට පොඩි වාහන වේ ගෙනල්ලා පොඩි මාධ්‍ය සම්දර්ශනයක් දානවා. අපි වහම මේ ආණ්ඩුවට කියන්නේ මේ රටේ ජනතාවට බොරුව වපුරලා වෛරය වපුරලා බලයට ආවන් පස්සේ ඒ ජනතාවට පොරොන්දුන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පටන් ගන්නයි කියලා මම හිතනවා. කැබිනට් එකේ ඒගොල්ලන්ගේ තියෙනවා. කැබිනට් ආයතන ඔක්කොම ටික පත්පත් කරගත්තා. අවශ්‍ය කරන අපේ පූර්ණ සහයෝගය අපි දෙනවා. එළිය පිටේ ඉඳන් හරි ජනතාවාදී කිව්ව විදිහට ජනතාවාදී වැඩපිළිවෙල හදන්න කියන එක තමයි අපි කියන්නේ. සාමාන්‍යයෙන් අපි තාම ජනතාවගෙන් අපි ආණ්ඩුව පරාජයට පත් වුණාට ජනාධිපතිවරයා පරාජය පත් වුණා අපි පරාජයට පත් වෙලා නැහැ. අපිව ජනාධිපතිතුමා විසිරෙව්වා විතරයි. ආණ්ඩුව මා മന്ത്രി දුර අවශ්‍ය කරා. නමුත් අපි තාම සමාජය යනවා. අපි ජනතාව ප්‍රතික්ෂේප කරනවා අඩුම තරමේ ඒ ආරක්ෂාව දිය යුතුයි කියන එක දිනවා. මොකද කියන්න බෑනේ මිනිස්සුන් අපිට ඒ ප්‍රශ්න නැති වුණාට අනිකුත් අයට ඒ ප්‍රශ්න තියෙනවා සමහර මන්ත්‍රීවරුන්ට. නෑ මම අපි කොහොමත් ඉතින් ජනතාව අතර හිටියේ ඉඳ අපිට එහෙම අලුතෙන් බයක් වෙන්න දෙයක් නෑ. නේක ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මහින්ද ජනාධිපතිතුමා ඒ අයට අවස්ථාව ලබා දෙන්නේ නැහැ කියලා. මේ මැතිවරණයෙන් පස්සේ අපි පුල් සංධානයක් අද දිනලාට එකතු කරගන්න බලමු. එතුමා මේ එතුමා නියෝජනය කරපු පක්ෂෙම එතුමා තරඟ කරනවා. 1.50 1.50 පුළුවන් එතුමා හිතනවා එතුමා ඇතුළට යයි කියලා. 3 පුළුවන් නම් 42 කරන්න 2.50 බැරි පොකෝ 50 කරන්න. ෂුවර්. 3ට පුළුවන් නම් 42 කරන්න 2.50ට බැරි මොකද 50 කරන්න. රාජ්‍ය බලය ඕන තරම් සල්ලි හම්බ වෙච්ච ඒවා ආයතන ඒවා තියෙන ඒ වලින් ඒගොල්ලෝ මැතිවරණය කරා වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට ජනතාව ජනතා අපේ පාක්ෂිකයෝ තමයි යම් යම් කලකිරීම් තුල ගියේ යම් වෙනසක් කරන්න ගියේ. අපි දන්නවා වෙනසුන් නැති වුණාම ආයේ හිටපු දන්නම මේ අපේ ජනතාව වෙනවා. ඒ ජනතාවට අපි ආරාධනා කරනවා එන්න කියලා අපේ ජනතාව. නැ ප්‍රායෝගික මිනිස්සුනේ දැන් ඉන්නවා. මම මේ උගත් බුද්ධිමත් මිනිසුන්ට අපහාස කරනවා උපහාස කරනවා නෙමෙයි. දැන් අපේ බී කරානේ උගත් බුද්ධිමත්තු කියලා වියත්මක කියලා ඉමාවනේ. අද වියත්තු පෞගේ ආණ්ඩුවේ හිටියානේ. මේ ගම්පා මිනිසුත් වියන්තුන්ට උස්සලා දුන්නනේ. මොකද උනේ අඩුමතරමේ දැකගන්න බලාගන්න හැකියාවක් තිබ්බද? මහ පොළොවේ ගැවසුණාද? වැඩක් කරාද? අපිට ඕනේ තියෙන දැනුම ප්‍රායෝගිකව මිනිසුත් එක්ක ගෙනියන්නේ කොහොමද කියන එක. පොතේ තියෙන තියරිය විතරක් දැනගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක මහ පොළොව තුල ජනගත කරන මිනිසු ටිකක් අවශ්‍ය වෙනවා. වැඩ කරපු මිනිසු ටිකක් අවශ්‍ය වෙනවා. නේ ඒක තමයි ජනතාව ප්‍රතික්ෂේප කරේ. කරානේ අපිට අවුරුදු 2ක් යනකොට ෂොට් එක දුන්නනේ මිනිස්සු. අපි ඒක වියත්මක දුන්න දිවිලානේ. දැන් ආයෙත් අපි ජනතාවට කියන්නේ අපිට ඕනේ ප්‍රායෝගිකව වැඩ කරන පුළුවන් මිනිසු ටික. නේ මම මේක ඇත්තටම සිද්ධිය දැන් නෑ ඔබතුමා කියන කම්ම. ඉතින් ඒක ඒක බලන්න ඕන සිද්ධිය සම්බන්ධව. දැන් මේ වරප්‍රදාන වරප්‍රසාදර විශේෂයෙන් අක්පාදු කරමින් යනවා. පෙන්ෂන් එක අහෝසි කරනවා කියනවා. දැන් මහබැංකුවේ විස්තරමක් පැටු අහෝසි කරනවා. ඉතින් මේමනේ බොහොම හොඳයිනේ කරන්නකෝ. මෙතෙක් කල වරප්‍රසා බබ මේ පෙන්ෂන් ගත්ත 40 ගානක් හිටියානේ ඒගොල්ලන්ගේ කණ්ඩායමේ. ඒ මිනිස්සු පෙන්ෂන් එක අරගෙන තමයි දැන් මේ මිනිස්සු චූන් කරන්න කියන්නේ. දැන් රාජ්‍ය සේවයන්ට කියනවා දැන් නිවාඩු කප්පාදු කරන්න හදනවන්න. ඒ තුල වැටු පර්ධක මේ වැටු පර්ධක නෙමේ මේ මේ සැලරි වැඩි පඩි වැඩි කිරීම නෑ. ඉතින් ඒවත් එක්ක දැනෙයි ඒක දිගම්පා ජනතාව තීන්දුව කරන්නේ.